ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව දැනට සිදුවිය ඇත්තේ පොලිස්පතිවරයාට දුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගයේ අවසන්තරු වළක්වාලීමක් පමණයි. ඒ අනුව පෙත්සම් විභාගයේ නොවැම්බර් 11 වෙනිදා ආරම්භ කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත්තේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිතුරේ කටයුතු කිරීම බලතල ක්‍රියාවේ යෙදවීම රාජකාරී ඉටු කිරීම එම අතුරුදහනම් නියෝගය මගින් වළක්වා තිබෙනවා. ඒ අනුව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අදාළ නීති ගැටලුව ලියා ගන්නාතුරු පොලිස්පතිතුරය එලෙසම තිබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයාට රාජකාරී කරගෙන යාම බාධාවක් පමණක් බවයි වාර්තා වන්නේ. දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිතුරේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරුදහනම් නියෝගයක් නිකුත් කළේ ඊයේ දිනේදී. ඒ අනුව වහාම ජනාධිපතිවරයා පසුරුවේ හදිසි කැබිනට් මණ්ඩලය රැස් කරමින් විශේෂ සාකච්ඡාවක් ද සිදු කළා. දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට තීරණය කෙරුණා. එම තීන්දුවේ නීතිමය ගැටලු රැසක් පවතින බවයි ඇමති මණ්ඩලය මෙම රැස්වීමේදී සඳහන් කර තිබෙන්නේ. මේ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමට ඒ අනුව තීරණය කළා.